මාතර මහා මන්තින්ද පිරිවිනට ගොස් පූජ්ජ තිස්සමහරාමේ ඉන්ද්‍රානන්ද ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමට විජේදාස රාජපක්ෂ මහතා ක්‍රියා කළා. අනතුරුව මාත්‍රිත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. විපක්ෂයේ නිරන්තරයෙන්ම ഘോഷා කරනවා දූෂණයට ඒගොල්ල විරුද්ධයි කියලා. හැබැයි මැතිවරණ දූෂණ විරෝධී පනතට විපක්ෂව විරුද්ධව තමයි ඒගොල්ල අතහිස්සුවේ. නමුත් වේදිකාවේදී ඒගොල්ලන් දූෂණ විරෝධී වීරයන් බවට පත් වෙන්නට හදනවා. අනිත් පැත්තෙන් ගත්තම මැතිවරණ වියදම් නියාමන පනත යටතේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී චන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල රුපියල් 20ක් විදියට නියම කරා. අපි මේ මැතිවරණයේත් ඒ විදියටම ඉල්ලුවා. නමුත් මැතිවරණ කොමිෂන් සභාව ගත්ත තීන්දුව ගැන අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. රුපියල් 109ක සීමාවේ ඒගොල්ලන් නියමයක් කළා. එතකොට ඒක අපේක්ෂකයෙකුට කෝටි 186ක් වියදම් කරන්න පුළුවන්. හැබැයි එක පැත්තකින් මම හිතනවා මේක අපිට වෙච්ච ආශිර්වාදයක් කියලා. ඒ අනුව ගත්තම කොමිසමට දොස් කියන්නේ නැහැ. සමහර අපේක්ෂකයන්ගේ මාසික ආදායමත් වත්කමත් දැන් රටේ ජනතාව දන්නවා. එක මාසයකට රුපියල් ලක්ෂ 2-3-4 ආදායම් ලබන සමහර අපේක්ෂකයන්ගේ වත්කම් කෝටි ගණන් වලින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක නිසා මේවා මේ වන විටත් අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරලා තිබෙනවා. මේ පරීක්ෂණ කරනකොට මට හිතෙනවා මේතරේ නාම යෝජනා දුන්න අයගෙන් කීප දෙනෙකුට සිරගත වෙන්න වෙයි කියලා. එනිසා කවුරු දිනුවත් එකක් පැහැදිලි ස්ථිර වශයෙන්ම මැතිවරණ පෙස්සමකින් දිනන එක්කෙනාගේ ජනාධිපති ධූරය මාස කීපයක් තුළ අහෝසි වෙනවා. ඒ කටයුත්ත වෙනුවෙන් සියලු දත්ත අපි මේ වෙනකොට එකතු කරමින් පවතිනවා. තවදුරටත් අපි මැතිවරණ ඉවර වෙනකම්ම ඒක කරනවා.